ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට එරෙහිව මහා දඩයමක් ආරම්භ කළා තියෙනවා. නායකයන්ට මේ පක්ෂය තුල අද සලකන ආකාරය දැක්කම මට මහා වේදනාවක් ඇති වෙනවා ඇත්ත වශයෙන්ම. ඔබතුමා දන්නේ ඔබතුමා මේ පැත්තේ ඉඳන් ඒ කාලේ අපිට කෑ ගැව්වා. ඔබතුමා දන්නෙත් නැහැ යා මහජන එක්සත් පෙරමුණේ දීමු ජයරත් ඇමතුමා ගැන හොඳ කියන්න අද පාර්ලිමේන්තුවේ තහනන්ද. මේ තියෙන්නේ දීමු ජයරත් ආගමැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් යවපු ලියුම. හැබැයි මේක වැරදි. ඒක මම පිළිගන්නවා. සම්බන්ධීකරණ ලේකම්වරුන්ට මේ වගේ ඉල්ලීම් කරන්න ඉඩ දීපු එක වැරද්දක්. කියලා නෑ. ඔව් ඔබතුමා දන්නවා වරාය ඇමතිවරයා හැටියට ඔබතුමත් හිටියා මමත් හිටියා. අපිට ඩෙමරේජ් වේවර්ස් ඉල්ලලා හැමදාම ලියුම් විශාල ප්‍රමාණයක් මේ ඇමතිවරුන්ගෙන් එනවා. මමත් දීමු ජයරත්න අගමැතිතුමා කායයක් තිස්සේ අඳුරනවා. මම එකම දෙයක් දන්නේ දීමු ජයරත්න අගමැතිතුමා කියන්නේ හොරෙක් නෙමෙයි. දීමු ජයරත්න අගමැතිතුමා කියන්නේ කුඩුකාරයෙක් නෙමෙයි කුඩු වෙලෙන්දෙක් නෙමෙයි. අගමැතිතුමා මේ ලියුමත් දුන්න අගමැතිතුමා අස්වැන්න 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 කිය කිය කවුරුවත් හොයන්නේ නැහැ මේ කුඩු කන්ටේනර් එක ලංකාවට ගෙනල්ලා ලංකාවට ගෙනායම් පස්සේ බෙදන්නේ කවුද කියලා. පොඩ්ඩක් ඒකත් හොයන්න. ජාතික ආය වැයෙන් 147%කට වැඩි ප්‍රමාණයක් ලබා ගනිද්දී අනිකුත් සියලුම අමාත්‍යාංශවලට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි බව අපි හොඳින් දන්නවා. උදාහරණයක් හැටියට ගත්තොත් සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයට අවුරුද්දටම වෙන් වෙන්නේ මිලියන 91යි. ඒ කියන්නේ අර අධිවේගී මාර්ගයේ කිලෝමීටරයකට ගහපු කොමිස් මුදලෙනුත් 10%ක් විතර. මතක තියාගන්න අයවැයෙන් මුදල් බලාපොරොත්තුවෙන් වැඩ කරන අමාත්‍යාංශ කීපයක්ුත් තියෙනවා. ඔබතුමා දන්නවද? ලබන මාසේ අපි මිලියන 273ක් බෝනස් ගෙවනවා දිරිදීමනා ගොවියන්ට සහ සේවකයන්ට. මට කියන්න කොයිද එහෙම කරලා තියෙන්නේ කියලා. ඔබතුමාන්ලා සීනි කිලෝකින් අය කරන බද්ද කීයද ගරු ඇමතුමා? සීනි කිලෝකින් අය කරන බද්ද අය කරුවේ නැත්තම් දේශීය කර්මාන්තයේ වැටෙනවා. මේ මොහොතේ විදි රුපියල් 22යි. නෑ. ඔව් රුපියල් 30යි. ඒක කාලෙන් කාලට වෙනස් වෙනවා. ආයතනයේ පඩි ගෙවන්න බැරුව මෙහෙට පරිපූර්ණක ඇස්ටිමේන්තුවක් දැම්මේ ඇයි කියලා මං අහන්න කැමතියි. කවුද අර ලොක්කද කිව්වේ කෑවනේ ලනුව මං අහන් හිටියා. මාස 6කට ඉස්සෙල්ලා පරිපූර්ණක ඇස්ටිමේන්තුවක් සීනි කර්මාන්ත අමාත්‍යාංශර දැම්මේ නැහැ. කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ සේකයින්ට වේතන ගෙවීම. ඒකම හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාවේ හිඟපු පෙරකම් පියවීම. මේ සියල්ලට මෙන්න පරිපූර්ණක ඇස්තමේන්තුව තියෙන මේ වගේ බොරු අසත්‍ය ප්‍රකාශ කරන්න එපා. සභාව නොමග යවන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. ඔබතුමා ගිය අවුරුද්දේ කිව්වා කිලෝමීටර 10ක් ඇතුළත තේ කර්මාන්ත ශාලාවක් තියෙනවා නම් ලයිසන්ස් දෙන්නේ නැහැ කියලා. දැන් මේ අවුරුද්ද වෙනකොට එකකේ ආත්මක වෙන්නේ නැහැ. කිව්වා. ඔබතුමා කිව්වා. මම කියන්නේ නැහැ. ඔබතුමා ගිය පෝයට ගිහිල්ලා අරලියගහ මන්දිරේ බණ ඇහුවා. අඩු ගානේ බෞද්ධ ප්‍රතිපත්ති තුලවත් මේ හිංසාව කියන එක නැති කරගෙන වැඩ කරන්නකෝ. කතානායකතුමනි මුස්ලිම් ජාතිකයෙක් වුණත් එතුමා අරලියගහ මන්දිරයට එන්න කිව්වහම නම් බණ වුණත් අහනවා. වාඩි වෙන්න වාඩි වෙන්න. බැකෝ වලින් නාගරණ එක නවත්තන්න. හැබැයි නිකන් හරන්න බැරියව බැකෝ එකෙන් හරි හරන්න එපා. බැකෝ වලින් හාරපු ඒවා වලවල් අපි වැහුවා දැන්. මේ ළඟදී වැහුවා. සරත් අමනුගම ඇමතුමා කියලා තිබුණා මිනිස් අලි ගැටුම පිළිබඳව. මට අලි වෙන්නේ නැහැ. නෑ පරිසර පරිසරයට නෙවෙයි අලි වෙන්නේ වනජීවියකට. ඉන්න ඉන්න ඉන්න. මේ මේ මට මට අලියෝ එන්නේ නැහැ. අලියෝ එන්නේ විජේ විජේමුණි සොයිසට. ඒ වැසීර්ෂයේ ඊයේ කතා කළා. වන රක්ෂණ ඒ ප්‍රදේශවල වල පරිසරය ගැන සලකන්න නැතෝ හෝටල් හදනවා. ඒවා ගැන සලකා බලනවා. හැම ව්‍යාපෘතියකටම EI එකක් ඕනේ. පරිසරයට බලපාන කාරණේ පිළිබඳව බලපත්‍රයක් නැතුව සහතිකයක් නැතුව අපි අවසර දෙන්නේ නැහැ. මේ පිස්සු කතා කරන්න එපා ආචාර්යතුමා. මේ මං කතා කරන්නේ වෙන කතාවක්. දැන් අද බලය ගන්න නායකත්ව මණ්ඩල කොයිද ලෝකේ තින්නේද? නායකත්ව තියරි එකේ මණ්ඩල නායකයෝ එක්කෙනයි. නායක මණ්ඩල නැහැ කොහෙවත්. තමුන්නාන්සලා මේ විකෘතියක්. නායකත්ව මණ්ඩල නෙමෙයි මණ්ඩල 100ක් හදලා ඉන්න. අපි අභියෝග කරන්න පුළුවන් නම් තව සති දෙකකදී මේක විසුරා හැරෙනවා. පුළුවන් නම් දිනන්නයි කියලා බස්ථාහිරයි දකුණයි.